Hold wild. Unleash the wild in you. මුලින්ම මම කියන්න කැමති අද වෙන විට වසර ගණනාවකට පස්සේ වික්ටෝරියා ජලාශය වන්දනාව සියලුම දොරටු ඉවර කරලා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු ගත කරපු වියදම් මනුව ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වල ඉතරක් බලපුවාම මේ හැම මාසෙම ඔක්තෝබර් මාසේ ගිගාවට් පැය 380යි හයිඩ්‍රෝලින් ඇස්තමේන්තු කරලා තිබුණේ 584ක් ජනනය කරා නොවැම්බර් මාසේ 394 ගිගාවට් අවස් ඇක්චුවල් 701යි දෙසැම්බර් මාසේ 477යි ඇක්චුවල් 900යි ගරු කතානායකතුමනි ආසන්න වශයෙන් රුපියල් බිලියන 60ක ඉතර ඉතිරියක් විදුලි බල මණ්ඩලයට සිද්ධ වුණා මේ සත්‍ය සහ ඇක්චුවල් ප්‍රමාණය සහ එක සංසන්දනය කරන බලනකොට ඒ වගේම විදුලි බල මණ්ඩලය මේ ඇස්තමේන්තුගත කිරීමේදී හයිඩ්‍රෝල්ට ලාජ් හයිඩ්‍රෝල්ට කිලෝවට් පැයකට රුපියල් 3738ක් තමයි ඇස්තමේන්තු කියලා තිබුණේ එතකොට එකක් තමයි පළවෙනි කාරණේ 2023 අවසන් මාස 3 ඉතිරිය ඉතරක් රුපියල් බිලියන 60ක් වෙලා තියෙනවා එතකොට මේ ඉතිරිය වාසිය මම විදුලි බල අමාත්‍යතුමායන් අහනවා අපේ පාරිභෝගිකයාට දෙනවද නැද්ද අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලා 118ක විදුලිය වැඩි කිරීමක් සිදු වුනේ මේ 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 අවුරුද්දට කරන ලද එස්ටිමේට් එක අනුව එතකොට මේ එස්ටිමේට් එකෙන් රුපියල් බිලියන 60ක් ඉතුරු වෙනකොට ඒ වාසිය මං කියන්නේ දෙසැම්බර් මාසේ දෙන්න ඕන කියලා හැබැයි ජනවාරි මාසේදීවත් ඒ වාසිය අපේ රටේ විදුලිය පාවිච්චි කරන පාරිභෝගිකයාට කර්මාන්තකරුවන්ට දිය යුතුයි කියලා මම යෝජනා කරනවා ඒ වගේම වැදගත්ම දේ කාරණේ තමයි ඔබතුමාලගේ 2024 පළවෙනි මාස දෙක ෆස්ට් හාෆ් එකේ එස්ටිමේට් එක මේ එස්ටිමේට් එකේ ඔබතුමාලා පෙන්නනා රුපියල් බිලියන 48ක අලාභයක් දැන් මේ එස්ටිමේට් එක දිහා බලපුවාම කරු කතානායකතුමනි මේක පැහැදිලිවම අලාභයක් පෙන්눔 කරන්න හදපු අස්තමේන්තුවක් බවට තමයි පෙන්වන්නේ මොකද 2023 ලාජ් හයිඩ්‍රෝ වල ජෙනරේෂන් වල කිලෝවට් පැයකට රුපියල් 3738ක් පෙන්නද්දී ඔබතුමාලා 2024 ලාජ් හයිඩ්‍රෝ වල යුනිට් කෝස්ට් එක විදියට 8.57ක් පෙන්නලා තියෙනවා. එතකොට මේ බිලියන 48ක අලාභය පෙන්වන්න 8.57ක් කියන්නේ දෙගුණයකටත් වැඩියෙන් දාලා තියෙනවා. එතන මේ පෙන්නන ඉලක්කමේ වෙනස ඉතරක් බිලියන මං හිතන්නේ 5ක 10ක අතර ප්‍රමාණයක් හරියට ගණනය කරලා බලන්න ඕන එක. ඒ වගේම අනෙකුත් තර්මල් පවර්, වින් පවර්, කෝල් පවර් මේ හැම එකකම ඔබතුමාලා ප්‍රයිස් එක ජැක් කරලා තියෙනවා කියලා තමයි පේන්නේ. ඒ කියන්නේ ඔබතුමාලා ලොකු උමනාවක් තියෙනවා අලාභ ලබනවා කියලා පෙන්වන්න. ඒ නිසා අනාගතයේදී මේ ජලවිදුලි බලාගාර විකිණීමට අවශ්‍ය පාර යම් කිසි ආකාරයෙන් විවර කරගන්න ඒ ඒ වට තියෙන වටිනාකම වැලියු එක වැඩි කරන්නද මේ විදියට මේ හයිඩ්‍රෝ විශාල ජලවිදුලි බලාගාරවල යුනිට් කොස්ට් එක වැඩි කරලා තියෙන කියන එක පිළිබඳව අපිට බරපතල සැකයක් තියෙනවා දැන් මම දැක්කා රංජන් ජයලාල් මහත්තයා කියනවා ඉන්දියාවෙන් ඉඳන් ලංකාවට කේබල් එකක් කියලා වට විරුද්ධයි හැබැයි අනර කුමාර සානායක මහත්තයා කියනවා ඉන්දියාවත් එක්ක අපි ග්‍රිඩ් එකෙන් කනෙක්ට් වෙන්න ඕන දැන් මට තියෙන ප්‍රශ්නේ කේබල් එකක් කරන්නේ නැතුව ග්‍රිඩ් එක කනෙක්ට් කරන්නේ කොහොමද කියලා ඉතින් ඒ වගේ ප්‍රතිපත්තිවල අපි නැහැ අපි සමග ජන බලවේග විදිහට අපි දකිනවා අපේ රටට විශාල අසේ මේ බල ශක්තිය හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් එහෙම නැත්නම් INR විදිහට හරි කමක් නැහැ අපිට උපයා ගන්න පුළුවන් ප්‍රභාවයන් තියෙනවා කරු කතානායකතුමනි ඒ නිසා අපි සමග ජන බලවේග විදිහට මේ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිනවා නිවැරදි තීන්දුව తీරන ගැනීමේදී අපි අය රජයට සහයෝගය දෙනවා බල ශක්තිය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බෑ කණිජ තෙල් විශේෂයෙන්ම ඔබතුමාලා පෞගේ කාලෙක විදේශ සමාගම් කියනවා තරගාකාරීත්වයේ සඳහා කියලා දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් මේ සමාගම් ඇවිල්ලා මිල අඩු වෙලා තියෙනවද කියන කාරණේ මීට මාස කිහිපයකට කලින් මේ පෙට්‍රෝලියම් එකේ ඉන්න මුදල් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය අතුරු 4 දෙනෙක් යෝජනා කරලා තිනවා ඉන්ධන මිල අඩු කරන්න සැප්තැම්බර් 23 ඕයාසන් දිනක ඒ කියන්නේ පෙට්‍රෝලියම් එක යෝජනා කරලා තිනවා අපිට මේට වඩා අඩුවෙන් ඉන්ධන සපයන්න පුළුවන් කියලා හැබැයි ඒකට අවස්ථාව දීලා නැහැ අනුමැතිය දීලා නැහැ ඒ නිසා අද ඔබතුමාලා එදා මේ සිනොපෙක් ගේනකොට මේ පුද්ගලික අංශයට ඉන්ධන බෙදා හැරීම දෙනකොට කියපු තරගකාරී මිල අඩු වීමකෝ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා අද මධ්‍යස්ථ කතාවක් කරා මම හිතන්නේ එතුමා පෙන්වුවා එතුමාට විදුලි බල අමාත්‍ය ධූරයකට උනා සුසුකම් තියෙන බව එතුමා කරුණු කාරණා වලින් ටිකක් බැලන්ස් එකේ කතා කරා නමුත් ඔතන ඔය ඉඳගෙන ඕක කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ විපක්ෂ නායකතුමාට මම හිතන්නේ එතුමට ආණ්ඩුවක් නම් ගන්න පුළුවන් වේද කියලා එතුමත් එක්ක ඉඳලා කොහොමනම් ඔබතුමා හොඳයි කාරණා රාශියක් කිව්වා බැලන්ස් එකේ කතා කරා
දැන් ජනතාවට යම් අපහසුතාවයක් තියෙන බව අපි පිළිගන්නේ. ඒක පිළිගන්නේ නැත්නම් අපි මහ පොළවේ පය ගහලා ඉන්න කට්ටිය වෙන්න බෑ. මිනිස්සු මේ වෙලාවේ විදුලි බිල ගෙවා ගන්න අමාරුකම් තියෙන බව අපි දන්නවාත් හිතනවා. දැන් මේන අධික වර්ෂා තත්ත්වයත් එක්ක දිගටම මේ තත්ත්වයේ තියෙනවා නම් ජනතාවට අනාගතයේදී විදුලියේ සහනයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි ඒකම අමතක කරන්න හොඳ නැහැ. දැන් අපිට අනාවැකි පළ කරලා තියෙනවා. අනාවැකි ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන ඒවා. මම දැන්ට අනාවැකි තියෙනවා. දැන් මේ මාස්ක් කන්නේත් ඇති වෙන්න වර්ෂාපතනයක් තියෙනවා. ඊළඟ යලත් එක්ක ඒ කියන්නේ ලබන මාර්තු වලින් පස්සේ වගේ නැවත නියඟයකට එන්න ඉඩ තියෙනවා කියලා. එහෙම වුණොත් අපි ඒක පිළිබඳවත් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම මම ඉන්න කාලෙම LNG බලාගාරයක් පිළිබඳව ආව යෝජනා අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ බොහොම අභියෝගාත්මක වෙලාවක ඒ අවසරය ලබා දුන්නා ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමට. නමුත් ඒකට උත්තර දැන්ට සිද්ධ වුණත් LNG සප්ලයි එක සම්බන්ධව ගැටලුවක් නිර්මාණය කරා. නිව් පෝට්‍රස් කණ්ඩායම ඇවිල්ලා මෙහි සාකච්ඡා කර මම ඉන්න කාලෙමත් ආවා. ඒක ඉතාමත් හොඳ යෝජනාවක් කියන එක තමයි විදුලි බල මණ්ඩලය කිව්වෙත්. ඒ අයගේ අදහසක් තිබුණා. නමුත් ඒ වෙලාවේ විරුද්ධ පක්ෂය ඒකට සම්පූර්ණ විරුද්ධ වුණා. මේක එන්නේ ඇමරිකාවෙන් කියලා ලොකු භීතියක් ඇති කරගත්. මම හිතන්නේ මෙතන මේ විදුලි බිලේ යම් වැඩිවීමක් තියෙනවා නම් අනාගතයේදී ඒකට ඒගොල්ල මේකට කෑ ගහපු අය මේ වගකීමක් දරන්න ඕන. වෙනකොට ඒ ඇවිල්ලා ඒ සප්ලයි එක දීලා තිබුණා නම් මේ ඊට වඩා විදුලි බිල අඩු කරගන්න තිබුණා.